අරි ඉතින් ඔයාලා පිළිගන්නවා මගේ අලුත්ම සීරියස් එක අන්ටිල් එන්ජින් එකෙන් හදන තර්ඩ් පර්සන් ෂූටර් ගේම් එක. ඉතින් මම මේකෙදි ඇඩ්වාන්ස් ලොකෝමෝෂන් සිස්ටම් එක තමයි යූස් කරන්නේ. මම වර්ෂන් එකේ වර්ෂන් 4 එක. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක ඇත්තටම කම්ප්ලීට් බිගිනර්ස්ලාට නෙවෙයි. ඉන්ටර්මීඩියට් සහ ඇඩ්වාන්ස්ඩ් අයට මම අපේ පුළුවන් තරම් හොඳට බිගිනර්ස්ලාට උනත් පැහැදිලි කරන්න මම ට්‍රයි කරනවා. හරි. ඉතින් අපි වැඩි කතා නැතුව බහින්. ඉතින් පළවෙනි එපිසෝඩ් එකේ මම කරන්නේ මේ ඇඩ්වාන්ස් ලොකෝමෝෂන් කියන රයිෆල් එක. ඒක ආපන් රයිෆල් එකක් තමයි ඩිෆෝල්ට් එන්නේ. ඒක විනාස කරලා ඒ වගේම මේකේ ෂූටින් මෙකැනිසම් එක කියන්නේ ඒ ෂූටින් මෙකැනිසම් එක තමයි අපි යම්. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඇඩ්වාන්ස් ලොකෝමෝෂන් එකකින් ප්‍රොජෙක්ට් එකක් හදාගන්න එක. ඉතින් ඔයාලා ඒක දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් Epic Games ලොන්ච් එක ඕපන් කරගෙන Unreal Engine Marketplace එකට යන්න. හරි ඔයාලා මෙතන සර්ච් කරන්නේ ඇඩ්වාන්ස් ලොකෝමෝෂන් කියලා. එකේ ඔයාලා මෙතන ෆ්‍රී කන්ටෙන්ට් එක ගන්න. මේක ෆ්‍රී ප්‍රොජෙක්ට් එකක්. ඔයාලට ගන්න පුළුවන්. ඔයාලා මේක ඇඩ් කරගෙන නැත්නම් ඔයාලට මෙතන ෆ්‍රී කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් ක්‍රියේට් ප්‍රොජෙක්ට් දීලා ඔයාලට කැමති ලොකේෂන් එකක් දෙන්න. මම මේකේ නමට දෙනවා ALS shoot කියලා. ඊළඟට ඔයාලා කැමති පාත් එකක් දෙන්න. ඊළඟට මේක ක්‍රියේට් කරන්න. හරි ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරනවා. ඊළඟට ඔයාලා ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරන තැනට යන්න. හරි මෙතන තමයි මගේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් වෙන්නේ. ඔයාලට පුළුවන් මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. හරි අපේ ප්‍රොජෙක්ට් එක ඕපන් වුණා. ඉතින් මේක තමයි ගන්න ඔපරේෂන් සිස්ටම් එක. ඉතින් ඔයාලා මේක යූස් කරලා නැත්නම් ඔයාලට පුළුවන් මේක ප්ලේ කරන්න බලන්න. මම මේක ගැන වැඩි කියන්නේ නැහැ. ඔයාලට දකුණු පැත්තේ ඉන්න මෙනු එකකින් පුළුවන් කීස් යූස් කරලා මොනවද ඒ කිව්වද ඔප්ෂන් කියලා දැන්. හරි ඉතින් මේ එපිසෝඩ් එකෙන් මම අද කරන්නේ ඔයාලට පුළුවන් කියු එකෙන් මේ ඔවලේ මෙනු එක ගන්න. ඒකෙන් මේකේ රයිෆල් එක ගන්න. රයිෆල් එක ගත්තම අපිට ඩිෆෝල්ට් මේ ගන් එක ඉන්නේ. මේ ගන් එක වෙනස් කරලා මේ ෂූටින් මෙකැනිසම් එක නෑ. ලෙෆ්ට් මවුස් බටන් එක ගිහුවම වෙඩි තියන්නේ. ඒක ඇඩ් කරගන්නේ කොහොමද කියලා. හරි අපි බලමු. මුලින්ම මේ තියෙන ඇඩ්වාන්ස් ලොකෝමෝෂන් එකේ ෆයිල් ටික ඔක්කොම තියෙන මේකේ. මම මේක මුලින්ම මට ලේසි වෙන්න මම ඒකේ පාට පොඩ්ඩක් වෙනස් කරගන්නවා. කහ පාට වගේ දාගන්නවා. හරි ඒ වගේම මම තව ෆයිල් එකක් හදනවා. මොකද අපේ ෆයිල්ස් ටික දාගන්න මම වෙනම ෆයිල් එකක් හදාගන්නවා. ඒකට මම ගේම් ෆයිල්ස් කියලා දෙනවා. ඒකටත් මම කලර් එකක් දෙන්නවා. හරි ඒකට අතු කර දුන්නා. ඊට පස්සේ ඒක ඕපන් කරගන්න. ඉතින් මම මුලින්ම කරන්න ඕනේ මේකේ අපි ඇඩ් වෙන ගන් එක තියෙන ගන් එකට බ්ලූ ප්‍රින්ට් එකක් හදන්න. ඉතින් ඔයාලා දන්න ඇති බ්ලූ ප්‍රින්ට් කියන්නේ මොනවද කියලා. ඒ හින්දා මම තව ෆෝල්ඩර් එකක් හදා ගන්නවා බ්ලූ ප්‍රින්ට්ස් ස්ටෝ කරගන්න. හරි ඊළඟට අපි ගන් එකට බ්ලූ ප්‍රින්ට් එකක් හදාන්න බලමු. ඔයාලට පුළුවන් බ්ලූ ප්‍රින්ට්ස් ක්ලාස් එකට ගිහලා ඒකට මුලින්ම ඇක්ට බ්ලූ ප්‍රින්ට් එකක් තමයි හදා ගන්න ඕනේ. ඒකේ මම දෙනවා BP ගන් කියලා. ගන් නෙමෙයි මං රයිෆල් කියලා දෙනවා. මොකද අපි පිස්තෝල් හැම එකකටම බ්ලූ ප්‍රින්ට්ස් හදන නිසා. හරි ඒක ඕපන් කරගන්න. ඊළඟට අපි මේකට දාගන්න ගන් එකක් ඕන කරනවා. ඉතින් අපි ගන් එකක් ඇඩ් කරමු මාකට් ප්ලේස් එකෙන්. ඔයාලට පුළුවන් මාකට් ප්ලේස් එකේ වෙපන්ස් කියලා ගහලා මේකේ ෆ්‍රී කන්ටෙන්ට් වලට ගිහිල්ලා මේක තියෙනවා මිලිටරි වෙපන් ඩාක් සිල් වලට කැමරියක් ඇඩ් කරගන්න. මම මෙතනදී ඩාක් එක ඇඩ් කරගන්න. ඇඩ් ටු ප්‍රොජෙක්ට් යන්න. ගිහිල්ලා ප්‍රොජෙක්ට් එක සිලෙක්ට් කරලා ඇඩ් ටු ප්‍රොජෙක්ට් දා. හරි ඒක ඇඩ් වුණා. ඉතින් එක මෙතන තමයි ඇඩ් වුනේ. මම ඒක මේ ෆයිල් එක ඇතුළට දාන්නම් මේකේ ඇසෙට්ස්. හරි ඊළඟට මම කරන්නේ මේක මේකට මූව් කරනවා. හරි නයිස්. ඊළඟට මම ආය යනවා ඇසෙට් වල මිලිටරි වෙපන් ඩාක් එකේ. ඔයාලට තියෙනවා මේකේ වෙපන් එකක්. වෙපන් එකේ අපි රයිෆල් යන්න ඕනේ කරන්නේ. රයිෆල් එක මේකට ඇඩ් කරගම්. ඩිෆෝල්ට් සින් රූට් එකට ඇඩ් කරගම්. හරි හරි නයිස්. හරි ඊළඟට අපි ආය යමු අපේ බ්ලූ ප්‍රින්ට් එකට. ඒකේ ඉවන් ග්‍රාෆ් එකට යන්න. වෙන ග්‍රාෆ් එකේ දැන් මම කියනවා ලෙෆ්ට් මවුස් බටන් එක ඇද්දම අපි ඇත්තටම ෆන්ක්ෂන් එකක් කෝල් වෙන්න ඕනේ. ඉතින් ෆන්ක්ෂන් එකක් කෝල් කරන්න මම මුලින්ම ඉන්ටර්ෆේස් එකක් හදා ගන්න ඕනේ. ගේම් ෆයිල්ස් වල බ්ලූ ප්‍රින්ට් එකේ අපි ඉන්ටර්ෆේසස් එකක් හදමු. ඒකේ මම මුලින්ම ඉන්ටර්ෆේසස් කියලා ෆෝල්ඩරයක් හදා ගන්නවා. ඊළඟට අපි ඉන්ටර්ෆේස් එකක් හදමු. මෙතන බ්ලූ ප්‍රින්ට් වල
blueprint interface කේ මම නම දෙනවා BPI gun කියලා. හරි. ඊළඟට function එකක් හදන්න ඕනේ. ඒකට මම fire කියලාම දෙන්න. හරි. ඊළඟට අපි එක call වෙන inputs ඕනි කරනවා. ඒ කියන්නේ fire වෙද්දී මොකද වෙන්න ඕනි කියලා. ඒකට මම start stop කියලා දෙනවා. හරි. ඒක boolean type තමයි තියෙන්න ඕනේ. compile කරලා save කරා. ඊළඟට යන IBP rifle එකට ගිහිල්ලා ඒක event graph එකේ අපි මේ function එක call කරා. ඔයාලට මෙතන right click කරලා fire කියන function එක ගන්න පුළුවන්. නෑ මේක නෙවෙයි. event එකක් ගන්න ඕනේ එතන. event. අනේ මුලින්ම ඔයාලා මේක ඇත්තටම interface එක add කරගන්න ඕනේ. class setting ගිහිල්ලා මෙතන add ගිහිල්ලා BPI gun කියන එකට යන්න. හරි nice. ඊළඟට i fire කියලා ගන්න. add on අනේ I go ala compile කරන්න. I fire. ඔව් හරි මෙති. හරි මේක ගන්න. හරි ඉතින් ඔයාලම කරන්න ඕනේ මේකේ branch එකක් ගමු අපි. branch එකක්. ඒක true වුණොත් ඒ වගේම අපිට condition එකක් ඕනේ කරනවා. ඒ condition එක අපි අපි variable එකකින් හදමු. variable එක දාමු firing කියලා. හරි p එක මේකට set කරමු. හරි ඊළඟට මේක branch එක true වුණොත් ඒ කියන්නේ අපි left marks button එක ගිබුවොත් අපි කරන්න ඕනේ ඇත්තටම muzzle flash එකයි අපේ gun sound එකයි ඇහෙන්න සලස්වන්න ඕනේ. ඒකට muzzle flash එකක් add කරන්න ඕනේ. මේක viewport එකට ගිහිල්ලා අපි මෙතන muzzle flash එකක් add කරන්න ඕන. අපි add කර project එකේ muzzle flash එකක් තියෙනවා. එෆෙක්ස් වලට ගියා මෙතන මසල් ෆ්ලෑෂ් එකක් තියෙනවා. ඒක ඔයාලා ඩ්‍රැග් කරලා මේකට ඇඩ් කරගන්න. හරි නයිස්. ඒක ඇඩ් වුණේ ඇත්තටම මෙතනට. අපි ඒක ගන්න ඕනේ මෙතන නොසල් එකට. ඉතින් මම ඇඩ් කරපු ගන්න එකේ නම් ඔයාලට පුළුවන් මේ ක්ලික් කරලා මෙතන පේරන්ට් සොකට් වල මෙතන තියෙනවා මසල් ෆ්ලෑෂ්. නයිස්. හරි මේක මෙතනට ඇඩ් වෙනවා. ඉතින් ඔයාලා මේක මොඩල් කරලා ගත්ත ගන්න එකක් නම් ඔයාලට ඇත්තට මෙතන සොකට් එකක් ඇඩ් කරන්න ඕනේ. ඉතින් ඔයාලා ඒක දන්නවා ඇති. හරි. ඊළඟට අපි ආයමු අපේ ඉවෙන්ට් graph එකට ගිහිල්ලා අපි මේ muzzle flash එක ඇක්ටිවේට් කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් ඒක ඇඩ් කරගන්න ඇක්ටිවේට්. හරි. හරි නයිස්. ඊළඟට අපි සවුන්ඩ් එකක් ප්ලේ වෙන්න ඕනේ. එහෙනම් අපි ප්ලේ ප්ලේ සවුන්ඩ් ඇට් ලොකේෂන්. ලොකේෂන් එකට මම දෙනවා get actor location. get actor location. ඒ වගේම සවුන්ඩ් එක අපි ඇඩ් කරගමු. ඔයාලා මෙතන තියෙනවා මිලිටරි වෙපන් ඩාක් එකේ සවුන්ඩ් වල රයිෆල් එකනේ. රයිෆල් එකේ වේව්ස් වල මේ සවුන්ඩ් එක අපි ඇඩ් කරමු. ඒක හොඳයි. ඒ ක්ලික් කරලා ආයන් PP රයිෆල් වලට ගිහලා මෙතන ඊතලේ ක්ලික් කරන්නේ. ඒක එතකොට ඇඩ් වෙනවා. හරි නයිස්. මට තව දෙයක් කියන්න අමතකුණා. ඔයාලා මෙතන view port එකට ගිහලා මෙතන muzzle flash එකේ තියෙනවා auto activate කියලා. හරිද? auto activate කියන එක disable කරගන්න ඕන. හරි ඊළඟට අයි යන්න ඉවෙන්ට් graph එකට ගිහිල්ලා මේක මෙයා වුණාන් පස්සේ deactivate කරලා මේක loop එකක් විදිහට play වෙන්න ඕනේ. ඊට කලින් අපි මුලින්ම delay එකක් add කරගන්න ඕනේ. ඔය delay එකක් තියෙන්න ඕනේ. delay එක මේක 0.2. හරි අපි ඒක දැන්ට දාලා බලමු. ඒ වගේම ආයි අපිට deactivate කරගන්න ඕනේ. මේක ආයෙ ඇදලා දාන්න. ඕකේ deactivate. නයිස්. හරි deactivate කරමු. ඊළඟට මේක ආයි loop එකක් වගේ මෙතනට යන්න ඕනේ. හරි මේකේ node එක පොඩ්ඩක් වෙන්න දාන්න. හරි
හරි නයිස් දැන් අපි ඇත්තටම කරන්න ඕනේ අර ගන් එක විනාශ කරන්න ඕනේ ඒකට ඔයාලා මුලින්ම යන්න ඕනේ මෙයාගේ බ්ලූ ප්‍රින්ට් එකට ඒක බ්ලූ ප්‍රින්ට් එක තියෙනවා මෙතන ඇඩ්වාන්ස් ලොකෝමෝෂන් එකේ බ්ලූ ප්‍රින්ට් වල කරෙක්ට් ලොජික් මෙති මේක නැත්නම් ඔයාලා බලන්න මේක view port එකෙන් මම ක්ලික් කරලා මෙතන edit ALS යන හරි ඉතින් මේක තියෙන්නේ update health තියෙන ඇත්තන මෙතන function වල health option වල update health object කියන එකට යන්නේ update health object ඉතින් මේකේ අපිට ඕනේ මේ තියෙන overlay menu එක මේකේ rifle එකනේ rifle එක තියෙන්නේ මෙතන ඉතින් ඒ ගන්න එක ඉතින් මේකට අපි අපේ බ්ලූ ප්‍රින්ට් එක ඇඩ් කරගන්න මේකට ඔයාලට පුළුවන් get at නෑ spawn sorry spawn actor from class class එකට අපි දාන්නේ අපි bp rifle කියලා දුන්නේ හරි ඒක අපි මෙතනින් ඇඩ් කරගමු මේක මතන් hold එක ක්ලික් කරලා මෙතනින් disable කරලා මේකට ඇඩ් කරමු ඊළඟට මේක මෙතනට දානවා හරි ඒ වගේම තමයි අපිට මෙතන weapon එක ගන්න ඕනේ ඒකට පුළුවන් ඔයාලා මෙතන double click කරන්න click කරලා මෙතන attach to hand එකට ගිහලා input එකක් add කරගන්න attach act attach එක තියෙන්න ඕනේ යක්ට කියන ඔබ්ජෙක්ට් එකේ හරි නයිස් ආය යන්න ඔයාලා බැක් එකට ගිහිල්ලා මෙතන මේක වේරියබල් එකකට ප්ලේ කරා මේවා කරන්න වේරියබල් එකේ නමට මම දෙනවා weapon කියලා හරි එක මෙතන සෙට් කරමු attach act හරි නයිස් හරි මෙතන මේක ස්ප්ලිට් කරගන්න ඔයාලා ආයි ප්ලේ කරන්න හරි තාම ඇඩ් වෙලා නැහැ හරි මුලින්ම ඔයාලා මෙතන ඩබල් ක්ලික් කරන්න ක්ලික් කරලා මෙතන අපි ඇටච් ඇක්ටර් දැම්මු එකේ අපි මෙතනින් පින් එකක් ඇඩ් කරන්න ඕනේ ඇඩ් පින් යන්න පින් එක ගමු මෙතනට එකකින් අපි වැලිඩ් නෝඩ් එක ගමු is valid ඒ වගේම ඉන්පුට් ඔබ්ජෙක්ට් එකට අපි දැම්මේ attach actor එක ගමු get attach actor get attach actor හරි නයිස් ඊළඟට මේක valid වුණොත් මෙන්න මේක වෙන්න ඕනේ මේක වලට පුළුවන් control ගහලා c ගහලා මෙතන paste කරගන්න is valid වුණත් මෙන්න මේ දේ කරන්න ඕනේ. ඒ වගේම parent එකට එන්න ඕනේ. mesh නෙමෙයි එන්න ඕනේ health object root කියන එක. ඒ වගේම target එක attach හරි මේ ටික snap to target වෙන්න ඕනේ. හරි ඔක්කම හරි අපි ප්ලේ කරලා බල අපි ගන්න එක ඇක්ටලා හැබැයි වලට පේනවා මේක ලයින් වෙලා නැහැ කියන්නේ හරියට ගන්න එක ලයින් වෙලා නැහැ අපිට පුළුවන් එතන shift එකයි F1 එකයි ඔබන්න ගිහින් මෙතන ෆෝස් කරන්න මෙතන eject යන්න ගිහිල්ලා කැමරා ස්පීඩ් එක මම අඩු කරන්න මේක පොඩ්ඩක් මෙතනින් අලයින් කරන්න ඕනේ මෙතන ස්නැප් නා මේක ස්නැප් එක ඩිසේබල් කරගන්න
හරි මේ වැඩේ පොඩ්ඩක් කවුල් මං ගාව ලොකේෂන් එක තියෙනවා හරි ඔයාලා මෙතන BP රයිෆල් එකේ ගිහිල්ලා මොකද මං කලින් මේක කරපු නිසා මම දන්නවා මේකේ ලොකේෂන් එක කොහොමද තියෙන්නේ කියලා මේකේ BP ඇසුල් රයිෆල් වලට ගිහිල්ලා මෙතන ලොකේෂන් එකේ ඔයාලා දෙන්න ඕනේ x එක 0 තියෙන්න ඕනේ get 3.8468 ඔව් හරි ඒ වගේම minus 3.0916 හරි හරි බලන්න sorry ether make methana minus tiyennone 3.8468 hari balam right pena make podda line la thiyena walata thi godak mala line la naha walata puluwa eka minus karala methana location ekak aragena e rifle ekek etanta paste karaganna hari හරි අපි ඒ ගන් එක නම් ඇඩ් වුණා. බයි අපිට තාම ෂූට් කරන්න බෑ. ඒකට ඔයාලා ආයි මෙතන මේකට යන්න ගිහිල්ලා ඉවෙන්ට් graph එකේ අපි shooting mechanism එක ඇඩ් කරගමු. ඒකට මුලින්ම මම graph එකේ shooting කියලා event එකක් හදනවා. ඊළඟට fire මුලින්ම අපි ඔයාලට මෙතන edit ගිහිල්ලා project setting වලින් අපි input එක හදාගෙන ඉන්න ඕනේ. Input to alt and make action weapon. Well, very bread. Do not make them up. Fire karane left mouse button again. Hurry, nice. I am up. Event graph. මේකට යන්න shooting එකට ගිහිල්ලා අපි fire මේක input එක හරි press කරාම මොකද්ද වෙන්න ඕනි කියලා තමයි කියන්නේ. ඉතින් මේක press කරාම is valid. Input object එකට අපි ගන්න ඕනි ඉස්සෙල්ලා අපි weapon කියලා දැන් weapon එක add කරමු. ඒ වගේම තමයි valid වුණොත් අපේ interface එකේ තියෙන function එක call වෙන්න ඕනි. මෙතින් හරි ඒකේ අපි ගන්න එක ෆයර් වෙන්න ඕනේ හරි ඊළඟට මේක මවුස් බටන් එක රිලීස් කරාම මම මේ ටික මායි කොපි කරගන්න control c control v මේක රිලීස් කරාම ෆයර් කරන එක නැති කරන්න ඕනේ මෙතන ටික් එක අයින් කරගන්න හරි නයිස් අපි බලමු වැඩ කරනවාද කියලා මම හරි මෙතන ටාගට් එක ඇඩ් කරලා නැහැ මෙතන වෙපන් කියන එක ගන්න කම්පයිල් කරා සේව් කරා හරි වැඩ කරනවා ඒ වගේම තමයි මට මෙතන ගන්න එක අපිට කහපාට ගන්න එක තව ඕනි කරන්නේ ඒ නිසා ඔයාලට පුළුවන් මෙතන update health object එකේ මෙතන m4a1 කියන එක නන් කරන්න. ඒ වගේම තමයි ගන් එකේ පොඩි delay එක වැඩි කරන්න ඕනේ. මෙතන delay එක 0.1 වගේ දෙන්න. ඉතින් මේ එපිසෝඩ් එකේ මම කරන්න හිතේ මේ ටික තමයි. ඊළඟ එක අපි බලමු මම මෙතන ඩිකේල්ස් ඇඩ් වෙන විදියයි. අව ගොඩක් වැඩ තියෙනවා අපි ඊළඟ එපිසෝඩ් එකෙන් ඊළඟ කම්පියුටර්. ඉහිලෙන්නම්.